කෑච් ඩෑස් කියන්නේ අපේ ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය ගැන මේ දිනවල ඉතා කනගාටුදායක ආරංචියක් අපේ ඔබ වෙත ගෙනාවා. ඔබට මතක ඇති. ඇගේ ආදරණීයමව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පසුගිය දිනයක ජීවිතයෙන් සමුගෙන තිබුණා. මේ පිළිබඳව අතිශය සංවේදී වෙමින් කඳුළු සලමින් ඇය මේ විදිහට වීඩියෝවක් සමගින් ඒ පිළිබඳ ඉතා කනගාටුදායක කතාවක් මේ විදිහට කියලා තිබුණා. 2021 ජූනි 13 වන දින මගේ ආදරණීයමව කොරෝනා වෛරසය හේතුවෙන් අභාවප්‍රාප්ත වුණා. ඇයට හෘද රෝගයක් තිබුණා. හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ඇය රෝහල්ගත කෙරුණා. ඇය සෙමෙන් සුවය ලැබීමෙන් සිටියේදී ඇයට හෘද අබාධයක් ඇති වුණා. අතිශයින් කරුණාවන්ත හා ත්‍යාගශීලී මගේ ලස්සන මව දැඩි සත්කාර ඒකකයේදී අභාවප්‍රාප්ත වුණා. ඇයව ආදාහනය කිරීම සඳහා පැය කීපයක් ඇතුළත රැගෙන ගියා. මගේ මවට නිසි සමු ගැනීමක් කිරීමට නොහැකි වීම දවසේ සෑම තප්පරයකම මාව කාලකන්ණි කරයි. අද මම මේ කතාව බෙදාගන්නේ අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටීමටයි. තුන්වන රැල්ල පළමු තරංග දෙකට වඩා නරකයි. දිනපතාම මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. අවසානයේ මගේම මව තෙවන කොවිඩ් රැල්ල විසින් ගිලගනු ලැබුවා. ඔබේ ආදරණීයන්ට මේ මාරාන්තික රෝගයට නිරාවරණය වීමට ඉඩ නොදෙන්න කියලායි ඇය කඳුළු සලමින් පවසා තිබුණේ. ඒ වගේම ඇය බොහෝ සංවේදී වෙමින් මේ ලෙසටත් පවසා තිබුණා. ඒ බව පවසා තිබුණේ වීඩියෝවක් නිකුත් කරමින්. මගේ අම්මා අපිව දාලා ගියා. ඒක උහුලන්න කාටවත් බැහැ. අපි හැමෝම අපේ අම්මලා දරුව පරිස්සම් කරගන්න ඕනේ. ඇය දෙකක් තුනක් ඇතුළත ඒ මිනිස්සයව පුච්චලත් දැම්මා. කිසි දෙයක් නැහැ. ඇය ඒ විදිහට අතිශය සංවේදී වෙමින් ඉකි ගසා හඬමින් පවසා තිබුණා. චුට්ටක් මූණ විතරයි දැක්කේ. අපි හැමෝම වෙනුවෙන් පරිස්සම් වෙමු. මගේ අම්මිගේ හાર્ට් ඇටෑක් එකත් අතුළත කොවිඩ් මාරයා ගියා. මගේ අම්මා මැරෙද්දී ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම පුච්චලා දැම්මා. මගේ අම්මා මාව අපිව ඔක්කොම දාලා ගියා. තෙරුවන් සරණයි මගේ අම්මට. මේ ලෝකේ ඉන්න අම්මලා සියලු දෙනාම දරුව හැමෝම ඒ ඇතුළු හැමෝමම පරිස්සමෙන් ඉන්න. ඒ විදිහට අතිශය සංවේදී වෙමින් කඳුළු සලමින් වීඩියෝවක් නිකුත් කර තිබුණා. ඉතින් මේ විදිහට ජීවන ගමනෙන් සමුගත්ත ආදරණීය මෞතුමියනි, ඔබට නිවන් සුව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගයත්‍රි ඩයස් ආදරණීය රංගන ශිල්පිනියනි, මේ අදහාගත නොහැකි ලෙස ඔබට සිදු වූ මවගේ වෙන්වයාම ඔබට දරා ගැනීමට නොහැකි බව අපිටත් දැනෙනවා. අපිද අපේ බලවත් කනගාටුව ඔබ වෙත ප්‍රකාශ කර සිටිනවා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.